The header. Koi kaget hite satuta tamai arogya paramalaba kiyan. Itin ape hite satuta wagema gate suwayat apita athyawashya wenawa. Itin ada api hituwa godak denekge gataluwak tamai me tarabaru bawa. Ehemath naththam krusha bawa. Godak denek kanassallata pat wenawa ani man godak mahath wenawa. Ani man godak kettu wenawa. Kochchara ahara gattat kochchara paana warga gattat mama mahath kettu wenawane. Mama kocir nirahar bihitiat, mama mahat telane. Mau pilih mana mau godak tienne manusik ahta ti nevange mau getelu karena bohomiak tienna. Tien eni sama tamai, ada davasse obat tarabaru bawa pilih mana mau katakan napi sudana velaini. Idin me hora bawinmane tarabaru kama pilih mana. Esan habi menteriya aratna kara ada davasse setru ayatane adipati thumawana mahesh atharane aiwana obathumada aiwana ranase oh medasara kohomada setru ayatane weda katiyutu oh etterama ape ayatane idannim katiyutu thamai karanne vrutti adhyapana ayatanayak den visheshamma me ayurvedaya mathaka janapriyayine den ape roopalavanna katiyutu sandahana batahira roopalavanna pilimandawa hamoma dannawa e pilimandawa adhyapane hadaranna ayatana tiyenawa ohoth me ayurveda roopalavanne hadaranna podi hidasak tiyenawa ඉතින් අපි සෙත්‍රු ආරම්භ කරන්නේ 2012 වර්ෂයේදී ආයුර්වේද රූපලාවන්‍ය සමාජය දත කරන්න. ඉතින් 2012 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා මේ දක්වාම සිසුන් දහසකට අධික පිරිසක් සෙත්‍රු අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලබලා පිට වෙලා තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ වෘත්ති අධ්‍යාපනයක් පවත්වාගෙන යනවා නම් තෘතීක හා වෘත්ති පුහුණු අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචි වෙන්න ඕන. සෙත්‍රු අධ්‍යාපන ආයතනයේ විශේෂත්වය තමයි තෘතීක හා වෘත්ති පුහුණු අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රථම ආයුර්වේද රූපලාවන්‍ය පාසල සහ දැන් අපි දන්නවා මේ ගැටලුකාරී තත්ත්වයක් එක්ක රූපලාවන්‍ය නිෂ්පාදන ලංකාවට එනවා අඩුයි දැන්. ඉතින් අපි ව්‍යවසායකින් බිහි කිරීමේ අරමුණින් රූපලාවන්‍ය නිෂ්පාදන පාඨමාලාවක් සෙත්‍රු ආයුර්වේද රූපලාවන්‍ය පාසල මඟින් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන ඒ කියන්නේ අපි දත්තොත් එහෙම ක්‍රීම් වර්ධය, ජෙල් වර්ධය, ෂැම්පෝ වර්ධය, බොඩි ලෝෂන් වර්ධය උදන්නන්න පාඨමාලාවක් ආරම්භ කරලා තිබෙනවා. මොකද ව්‍යවසායකින් බිහි කිරීමේ අරමුණෙන් ඉතින් සිසුන් අධ්‍යාපනය හදාරනවා. ඉතින් යාලා ව්‍යවසායකෙන් කිරීම තමයි අපේ අරමුණ. එතකොට රටට ව්‍යවසායකෙන් ලොකු පිරිසක් බිහි වෙනවා. ඒකට උතුම මේ දවස්වල සිද්ධ වෙන්නේ. ඔව්. දැන් මහේෂ් අපි දැන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ අධික තරබාරුව සහ මේ කෘෂ බව පිළිබඳව. ඔව්. එතකොට දැන් මේ අධික තරබාරුව කියන්නේ මොකක්ද? ඔව්. ඇත්තටම දැන් අපි දත්තොත් එහෙම අපේ බර ප්‍රමාණයක් තියෙනවනේ. ඒ බර ප්‍රමාණය වයස ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය හා උස අනුව නියමිත ප්‍රමාණයකට තියෙන්න ඕන. එතකොට අපි දන්නවා සාමාන්‍ය දරුවෙක් ඉපදුනහම අපි අනිවාර්යෙන් බලන්නේ මොනවද ඉස්සලම? උප්පත්ති බර. ඒ වගේම දරුවා වැඩෙනකම් අවුරුදු 5ක් වැඩෙනකම් බලනවා දරුවාගේ උසට හරියන්න බරක් තියෙනවද කියලා. ඊට අමතරව අපි හිතමුකෝ දරුවෙක් ලැබෙන්න ගියොත් ඉස්සලම බර බලනවා. නේද? එතකොට අපි කියන්නේ BMI අදේ බලනවා. එතකොට මේ බර කියන සාධකය උපතේ සිටම දරුවෙකු බිහි කිරීම සඳහා දරුවා වැඩෙනකම්ම බලපාන සාධකයක්. එතකොට මේ තිබිය යුතු බර ප්‍රමාණය ඉක්මවා යාම වයස අනුව ස්ත්‍රී පුරුෂ භාවය අනුව උස අනුව තිබිය යුතු බර ප්‍රමාණය ඉක්මවා යාමට තමයි අපි කියන්නේ අධික තරබාරු බව කියලා. අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී අති ස්ථූලතාවය යනුවෙන් හඳුන්වනවා. මේකට හේතුව මේදෝ ධාතුව. මේදෝ ධාතුව කියන්නේ මේදය. තෙල් ශරීරය තුළ අනවශ්‍ය ලෙස එක්රැස් වීම. ඉතින් තරබාරු බව රූපය විරූපීකරණ ප්‍රධානම සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. අපි පංච කල්යاني එක අන්දියක් තමයි මාංශ කල්යاني. මාංශ කල්යය කියන්නේ අධික තරබාරුත් නැහැ, අධික කෘෂත් නැහැ, මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් පවත්වා ගැනීමට. ඔව්. ඔබ දැන් පැවසුවා වගේම මේ පංච කල්යاني පිළිබඳ අපි ගිය සතියේ තුලත් කතා බහ කරා. එතකොට කේශ කල්යاني පිළිබඳවත් කතා කරා. දැන් අද මාංශ කල්යاني පිළිබඳවත් කතා කරන්න පුළුවන්. අපි වැඩිදුර කතා බහ කරමු. ඊට කලින් මහේෂ් මහත්තයා දැන් අපි මේ අධික තරබාරුව කොහොමද මේ ඇති වෙන්නේ? ඔව් විවිධ වූ හේතු තියෙනවා. ප්‍රධානම එක තමයි ආහාර. ඒතොර යම්කිසි පුද්ගලයෙක් කැලරි බහුල ආහාර අධිකව දන්නවනම් ඊට අමතරව තෙල් සහිත ආහාර අධිකව දන්නවනම් පිටි සහිත ආහාර අධිකව ලබා දන්නවනම් ඒ වගේම අපි ප්‍රමාණිකමව ආහාර දන්නවනම් සහ මේ නිසි වේලාවකට වෙලාවක් නැ ආහාර දන්න. දැන් ආහාර දන්නවා තව වෙලාවකින් ආයෙ දන්නවා. එතකොට එහෙම ආහාර දන්නවනම් මේක තරබාරු බව ඇති වෙන ප්‍රධානතම හේතුවක්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් රටින්දි චීස්, බටර්, යෝගට්, කෝලි කුට්ටු කෙසල්, ඉස්සෝ, දැල්ලෝ, කකුළු ඒවා අධික කැලරි බහුල ආහාර. ඒවා කන්න එපා කියන්නේ නැහැ අපි.
එතකොට ඒව කවුරු හරි අධිකව ආහාරයට දැත්තොත් ජටිලකාරී තත්වයක්. එතකොට තෙල් ආහාරත් කන්න එපයි කියන්නේ. හැබැයි දිනකදී හදනවා නම් දවස් තුන අපි ආහාරයට දාන්න එළවලු වර්ග තුනම තෙල් මිශ්‍ර කරලා කනවා නම් එතන ජටිලකාරී තත්වයක් තියෙනවා. එතකොට පිස්ටේ බහුල ආහාර තරබාරු බවට විතරක් නෙමෙයි. ඒක වෙනත් රෝග වලටත් අද බලපෑමක් එල්ල කරලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ කිව්ව ආහාර පාන කන්න එපයි කියලා කියන්නේ නැහැ. හැබැයි ප්‍රමාණය ඉක්මවා කනවා නම් අනිවාර්යයෙන්ම තරබාරු පුද්දලෙබ් බවට පත් වෙනවාම තමයි. එතකොට ඒක තමයි ආහාර සම්බන්ධව අපිට තියෙන සාධකේ. ඊට අමතරව ව්‍යායාම නොකිරීමත් තරබාරු බවට හේතු වෙනවා. දැන් අපි දන්න ආහාරයේ පෝෂණ කොටස් අනාගත අවශ්‍යතාවය සඳහා අපේ හැමයට තැම්පත් වෙනවා. එතකොට අපිට ශක්තිය අවශ්‍ය වෙලාවට මේ තැම්පත් වුණු පෝෂණ කොටස් අපිට ශක්තිය විදියට නිපදවලා දෙනවා. අපි කියන්නේ කැලරි දහනයක් වෙනවයි කියලා. එතකොට දැන් සමහර පුද්ගලයෝ රැකියාව කරන්නේ එක ස්ථානයක ඉඳන්. එතකොට යාල මහන්සි වෙන්නේ නැහැ. සමහරට තමන්ගේ වාහනෙන් වැඩට යන්නේ. නිවසෙත් සමහරට වැඩ කරන්න පිරිස් ඉන්නවා. එතකොට ශරීරේ වෙහෙසෙන්නේ නැහැනේ. එතකොට ව්‍යායාම නොකර හිටියහම මේ ශරීරය තුළ තෙල් එක්රැස් වෙනවා. එතකොට තෙල් එක්රැස් වීම නිසා අනිවාර්යයෙන්ම තරබාරු බව ඇති වෙන්න පුළුවන්. ඒක දෙවෙනි හේතු විදිහට දක්වන්න පුළුවන්. තව තියෙනවා ජීවන පුරුදු කියලා. අපේ වැරදි ක්‍රියා තියෙනවනේ. සාමාන්‍යයෙන් අපි නිදා ගන්න ඕනේ රැට. දවල්ට ඇහැරිලා ඉන්න ඕනේ. සමහර වෙලාවට තාක්ෂණයත් බලපාලා තියෙනවා. දැන් අපිට රාත්‍රී කාලේ ඩේටාක් දීලා තියෙනවනේ 12 ඉඳන් 5 වෙනකම්. එතකොට අපි රාත්‍රී කාලේ ඇහැරන් ඉන්නවා. දිවා කාලේ නිදා ගන්නවා. ඒකත් තරබාරු බවට හේතුවක්. ඒක ඇත්තටම වැරදි ක්‍රියාවක්. ඒක දියවැඩියාව ඇති වෙන්න හේතු වෙනවා. ඊට අමතරව ඥානමය සාධක. ඒ කියන්නේ දෙමාපියෝ නේද? ඒ කියන්නේ හැබැයි අපි හිතන්නේ ඥානමය සාධක කිව්වහම අම්මා තාත්තා ගැන විතරයි. එතකොට අම්මා තාත්තා මහත නැහැ. සමහරට ආච්චි සීයා මහත නම් මේ මුණුපුරා මහත් වෙන්න හැකියාවක් තියෙනවා. මේක පිළිවෙලට එන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර ඇතම් බටහිර ඖෂධ දීර්ඝකාලීනව භාවිතය නිසා විශේෂම උපත්පාලන පිටිවදේ තරබාරු බව ඇති වෙන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථි අපි අහලා තියෙනවා. තයිරොක්සින් හෝමෝනේ ස්රාවය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථි අසමානතාව තියෙනවා නම් ඒකත් තරබාරු බව ඇති වෙන්න ප්‍රධාන හේතුවක්. ඊට අමතරව මානසික ආතතිය. දැන් තරබාරු බව නිසාත් මානසික ආතතිය වැඩි වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් දැක්කහම ඔයා මහතයිනේ කැත වෙලානේ එහෙම කියනකොට ඒකත් අපේ මනසට බලපානවා නේ. මානසික ආතතියේදී කෝටිසෝල් කියලා හෝමෝන් එකක් ස්රාවය වෙනවා. ඒක නම කෝටිසෝල්. ඒක අපි කියන්නේ ආතති හෝමෝනේ. ආතති හෝමෝනේ. ඔබ සහ මම ආතතියට ලක් වුණොත් අනිවාර්යයෙන්ම මේ හෝමෝනේ ස්රාවය වෙනවා. ආතති හෝමෝනේ ස්රාවය වුණාම බඩගිනි වැඩි වෙනවා. එතකොට තරබාරු කෙනෙක්ට බඩගිනි වැඩි වුණොත් මොකද වෙන්නේ? එයා තවත් වැඩිපුර ආහාර ගන්නවා. එතකොට ඒකත් හේතු වෙනවා තරබාරු බවට. එතකොට මේ අපි දත්තොත් ආහාර, ව්‍යායාම නොකිරීම, මානසික ආතතිය, ජානමය සාධක, බටහිර ඖෂධ, තයිරොයිඩ් ග්‍රන්ථිය අසමානකම් නිසා තරබාරු බව පුද්ගලයාට ඇතිවීමේ හැකියාව පවතිනවා. ඔව්, ඒ වගේම අපි කොහොමද මේ තරබාරුකම වළක්ව ගන්න පියවර ගන්න ඕනේ? ඔව්, ඇත්තරම කොටස් තුනකට බෙදන්න පුළුවන් ප්‍රධානවම. එක තමයි අපි දත්තොත් එම ආහාර, දෙක ඖෂධ, තුන විහරණ ක්‍රම. ඔය තුනේම එකතුවකින් තමයි අපිට මේ තරබාරු බව අඩු කර ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට විහරණ ක්‍රමය පිළිබඳව ටිකක් කතා කරමු. ඔව්, විහරණ ක්‍රම කියන්නේ අපි එදිනෙදා හැසිරෙන ක්‍රමවේදයන්. දැන් උදාහරණයක් ව්‍යායාම අපි මේ නොකර ඉන්නවා කියන්නකෝ. එතකොට ව්‍යායාම නොකර සිටීම විහරණ ක්‍රමයට අයිති. අපි සෑම පුද්ගලයෙක්ම දිනකට අවම වශයෙන් විනාඩි 20ක්වත් ව්‍යායාම කළ යුතුයි. අපේ ශරීරය තුළ කැලරි තැම්පත් වෙනවා. ඒක දහනය කරන්න ඕනේ. හැබැයි කය වෙහෙසන රැකියාවල නිරත අය නැවත නිවසට ඇවිල්ලා වැඩ අවසන් වෙලා ආයේ මේ ව්‍යායාම කරන්න ජිම් එකට යන්න අවශ්‍යතාවයක්වත් ඇවිදින්න යන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඒ ව්‍යායාම නොකරන, ඒ කියන්නේ කය මහන්සි නොවන පුද්ගලයෝ අනිවාර්යයෙන්ම තමන් පුරුදු පුහුණු කළ ක්‍රමයකට හෝ එහෙම නැත්නම් නිවස වැඩපළ කරනවා නම් අපිට ශරීරයේ ව්‍යායාමයක් ලැබෙනවා. ඒතර ව්‍යායාම නොකර ඉන්නවා කියන්නේ තරබාරු බව ඇති වෙනවා. ඒක විහරණ ක්‍රමයක්. සහර අපි කලින් කතා කළේ මේ දවල්ට නිදා ගන්න එක. නේද? ඒක අපේ වැරදි ක්‍රියාවක්. අපි රැට නිදා ගන්න ඕනේ, දවල්ට ඇහැරිලා ඉන්න ඕනේ. දීර්ඝකාලීනව මේ දේ කරන් යනවා නම් ඒකත් අපිට මේ තරබාරු බව ඇති වෙන්න හේතුවක්. එතකොට අපි අර ආහාර අනිවාර්යයෙන්ම වළක්ව ගන්න ඕනේ තරබාරු බව මිදෙන්න නම්. එතකොට තෙල් ආහාර, පිටිසහිත ආහාර, කැලරි බහුල ආහාර ගැනීම අවම කරන්න ඕන. කන්න එපයි කියන්නේ නැහැ. ඊට අමතරව සමහරවිට අපි නිර්දේශ කරනවානේ ඖෂධ. දැන් ওই තරබාරු බවත් කොටස් වලට වර්ජ කරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඒක ජීවිතයටත් තර්ජනයක් වෙන්න පුළුවන්. එතකොට අපි ඖෂධත් නියම කරනවා. සහර විහරණ ක්‍රම ටිකක්
hari akarwa sidde wenno ne. Etukoda tunga akarekin tamai me tarabaru bawa apita jayaganna hakiyawa tiyenne. Oh, e wagema me tarabaruwa nisa athi wenna puluwan roga tattwayan tiyenoda? Oh, attatama marane dakwa eka yanna puluwa. Ayurveda rishivarayak innawa charaka kiyala. Charaka. Oh, e charaka liyapu pota tamai charaka sanghithawa. Issara rishivarayak potak liwwama me yaade namama tamai potara danne. Charaka rishivaraya liyapu pota charaka sanghithawa. Srusruta liyapu pota susruta sanghithawa. Charaka sanghithawen sandahan wenawa tarabaru puddalayanta dosha 8ak pawathinawai kiyala. ඒ දෝෂ 8 අතර එකක් තමයි මරණය. ඇත්තටම මැරෙන්නේ තරබාරු බව නිසා නෙමෙයි. තරබාරු බව නිසා හටගන්න වෙනත් රෝගාබාධ නිසා. දැන් ඔබ හැමෝම තරබාරු බව නිසා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වය. තත්නම් ඇත්තටම ඒක මේ වඩා හොඳයි ඇති නොවෙන්න පුළුවන් රෝග තත්ත්ව කියලා හුවනම්. ඒ කියන්නේ එච්චරට මේකෙදි ඇති වෙන්න පුළුවන් අධික තරබාරු බව ඇති වුනහම අපි දන්නවනේ ශරීරය තුල තෙල් නෙක්‍රස් වෙන්නේ. ඒතකොට ශරීරය තුල කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්. ඊටමතර මේ තෙල් අධිකව තැම්පත් වීම නිසා රුධිරයේ අපේ හදවතේ නාල අවහිරතා ඇති කරලා අපිට හදවත් රෝග ඇති කරන්න පුළුවන්. ඊටමතර දියවැඩියාව ඇතිවීමේ ප්‍රධාන බලපෑමක් අපිට තියෙනවා. ඊටමතර අපේ ශරීරයේ සියලු බර වැටෙන්නේ ධනිස් දෙකට. එතකොට සන්ධි ආශ්‍රිත රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. අපි පොදුවේ සන්ධි රෝග වලට කියන නමක් තමයි ආතරයිටිස්. ඉතින් ඒකේ විවිධ වූ ප්‍රමාණය ආතරයිටිස් රෝග තත්ත්වයන් දක්නට ලැබෙනවා. ඊට අමතරව අපි දත්තොත් එහෙම සුළු කටයුත්තක් කිරීමේදී පවා මහන්සිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හතිය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තරබාරු බව අධික තරබාරු නම් කාන්තාවකට සහ පුරුෂයෙකුට දරු සුරතල් බැලීමේ වාසනාවක් අඩුයි. ඒක අනිවාර්යයි. මොකද අපි දරුවෙක් නැහැයි කියලා රෝහල කරදීොත් ඉස්සෙල්ලාම බලන්නේ බර. නියමිත බර ප්‍රමාණය තියෙනවද කියලා. බර ප්‍රමාණය වැඩි නම් අනිවාර්යෙන්ම දරුවෙක් ලැබීමේ සම්භාවිතාවත් අඩුයි. එතකොට දැන් සමහර වෙලාවට මේ අපි දකින්න දේ තමයි සමාජයේ තුල අපි හරි කැමැති ෂණික පහසුවට ෂණික ප්‍රතිඵලවලට උදේ කාලේ කඩයක් ගාව හිටියොත් ටික වෙලාවක් දරුවව එක්කන් ඇවිල්ලා දරුවට දෙන්නෙත් පිටිසහිත ආහාර පාන. එතකොට අපි පෝෂණය අතින් ඇත්තම දිනෙන් දින පහළ මට්ටමකට තමයි ගමන් කරන්නේ. කාර්යබහුලත්වය නිසා ඉතින් අර කට්ටිය ෂණික ආහාර වලට බඳු වෙලා තියෙනවා. එතකොට ඇත්තටම අපි අර ඒක නිදහසට කාරණයක් කර දන්නවනේ. හැබැයි අසනීප වුණාම දැන් අසනීප වුණාම දරුවෝ 10 දෙනෙක් සමාජයට බිහි කළා නේද? ඒ එක කාරණයක්වත් අදාළ වෙන්නේ නැහැ. නැහැ. අපි ඒ කියන්නේ අපි ඉස්සර මීට වඩා කාර්යබහුලයි. අද අපිට යන්ත්‍ර සූත්‍ර තියෙනවා නේද? එතකොට අවුරුදු 15ට අඩු දරුවෝ 4 දෙනෙක් රිජ්වේ ආර්ය ළමා රෝහලට අද ළමා දියවැඩියාවට රෙජිස්ටර් වෙනවා. එතකොට අපි කොතෙන්ද යන්නේ කියන එකේ ගැටලුවක් දින මේ තව ඉස්සරහට මේ අපේ ආයු කාලෙත් ක්‍රමක්‍රමයෙන් අඩුවේවි යන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන අවුරුදු 70යි කියලා ජපානයේ 90යි ආයු කාලය අපේ 70යි. එතකොට අපි ආයු කාලේ අඩු වෙනකොට මට අසනීපයක් හැදුනහම අපි කිව්වොත් එහෙම කාර්යබහුලත්වය කියලා අපිට ඒක ඇත්තටම එහෙම සාධාරණීකරණය කරන්න බැරුව යනවා නේද? මොකද ලෝකේ උතුම්ම සම්පත තමයි Nirodhi sampadaya buduhanduruwa balaba buduhanduruwat eka deshana karala tiyenawa. Etakota api dattot ehema saukhya kiyana nirwachane thula tiyenne kaayika manasika saha samaajiya saha aathmiya nirodhi bawa kiyana eka. Etakota palawena eka kaayika nirodhi bawa. Eka oba saha mama asaneepa unoth api ekena nidahasana karunu kiyimen palak nathi wenawa. Etakota api katha kale me tarabaru bawa nisa marane athi wenna පුළ ඇත්තම මරණේ ඇති වෙන්නේ තරබාරු බව නිසා නෙවෙයි තරබාරු බව නිසා හටගන්නා රෝගාබාධ නිසා. හිතන්න යම්කිසි කෙනෙක් හිතුමතේ කෑම කනවා සමහර වෙලාවට එයා විවාහ වෙනවා හැබැයි දරුවෙක් බලාපොරොත්තු වෙනවා දරුවෙක් නොලැබෙන්න තමන්ගේ මේ ආහාර රුචිය හේතු වෙනවා නේ. එතකොට අපි කැමති දේවල් කිරීමේ හැකියාව තියෙනවා කෑමේ හැකියාව තියෙනවා හැබැයි හැම දෙයකම ප්‍රමාණයක් තියෙනවා. ඔව් ඒ වගේම මේ අයහපත් පුරුදුන් තියෙනව නේද මේ තරබාරු නිසා. ඔව් අයහපත් පුරුදු කියන්නේ ඇත්තම ඔය අපි ඉස්සලා කතා කළේ විහරණ ක්‍රම වලටම තමයි ඒව දේවල් ටික අයිති වෙන්නේ. අපි දත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි රාත්‍රී කාලේ නිදා ගන්න ඕනේ දවල්ට ඇහැරිලා ඉන්න ඕනේ. සමහර අය ඉන්නවා දවල්ට ආහාර ගන්නවා. ගන්න ප්‍රමාණයත් වැඩි. සාමාන්‍යයෙන් කියන්නේ ආමාශයෙන් 4න් එකක් හිස්ව තියෙන්න ඕන. 4න් එකක් මොකද මේක ආහාර දිරවීමේ කාර්යය සඳහා. ඉතින් අපි 4න් එකක් හිස්ස නෙමෙයි හතරම පිරෙන ආහාර අර ගන්නවා. සමහර ආයුර්වේද කියනවා ආහාර අරන් ඉවරුනෙන් පස්සේ පියවර 100ක් ඇවිදින්න කියලා. පියවර 100ක්. ඒක ආහාර දිරවීමට උපකාරී වෙනවා. අපි ඉතින් කාපු ගමන් නිදා ගන්නවා. ඉතින් ඒක ඇවිල්ලා අර අයහපත් සෞඛ්‍ය පුරුද්දක් බවට පත් වෙනවා.
ඉතින් අපි දැන් ප්‍රධාන ආහාර වේල් තුනක් අරගෙන යනවා. ඊට අමතරව අපි තේහෙම බොනවා. තව අහපත් පුරුදු තමයි අපි මේ මේක කෑම පාලනයකින් තොරව කන එක. ඉතින් එතකොටත් ඒකෙත් පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඔය කුසදින්න ගැන කතා කරනකොට ඒක ප්‍රධානවම හතරකට බෙදන්න පුළුවන්. යම්කිසි රෝදී තත්ත්වයක් තියෙනවා. කුසදින්න එක අවස්ථාවක් තියෙනවා තීක්ෂ්ණාග්නිය කියලා. තීක්ෂ්ණාග්නිය කියන්නේ බඩගිනි වැඩි. ඒතොර යාට කොහොමවත් බඩගින්න වැඩි හින්දා කෑම කනවා. හැබැයි ඒක ප්‍රතිකාර අරන් අපිට මේක යථා තත්ත්වයට පත් කරන්න බලුවා. තව එකක් තියෙනවා මන්දාග්නිය. ඒක ප්‍රශ්නයක් නෑනේ. මන්දාග්නිය කියන්නේ බඩගිනි අඩුයි. ඒතොර කෑම ගන්නෙ නෑ. තව එකක් තියෙනවා විෂමාග්නිය. වේලාවකට කෑම කනවා, වේලාවකට කෑම කන්නේ නෑ. ඒකත් පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒක වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව කරන්න බලුවා. නියමාග්නිය තමයි සමාග්නිය. දැන් සමහරට දැකලා ඇති කියනවා අර වැඩිපුර කෑම කනවා. ඇත්තට මේ පුදුදෙන ගැටලුවක් නෙමෙයි. හැබැයි ප්‍රශ්න තියෙනවා නම්, තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා නම්, ඒකට වෛද්‍ය විද්‍යාව දියුණුයි. ඒතකොට වෛද්‍ය ප්‍රතිකාර අපිට ලබා දෙන්නීමේ හැකියාව තියෙනවා. ඉතින් අයහපත් සෞඛ්‍ය පුරුදු අවසානයේ තරබාරු බව ඇති වෙලා සමහර විට අඩු වයසින් ජීවිතයෙන් පවා වන්දි දෙවීමේ අවස්ථාව මේ අද වර්තමාන සමාජය තුළ දකින්න ලැබෙනවා. ඔව්, ඒ වගේම මේ මහේෂ් ආහාර වේල් ගන්නකොට අපිට මේ කාලයක් තියෙනව නේද? කාල මේ පරාසයක්. ඔව්, දැන් සාමාන්‍යයෙන් අපි හුරු වෙලා ඉන්නේ ප්‍රධාන ආහාර වේල් තුනකටනේ. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෝ එහෙම. ඒතකොට දැන් අපි රාත්‍රී ආහාර ගත්තාම අපි ආය ආහාර දන්නේ උදෑසන. ඒතකොට මේ කාලේ අතර පරතරය වැඩි. වැඩිම ආහාර පරතරය තියෙන රාත්‍රී ආහාරය සහ උදෑසන ආහාරය අතර. කතාවකුත් අහලා තියෙනවනේ උදේට කන්න ඕනයි කියලා රජෙක් වදේ. ඒකේ අදහස් කරන්නේ අර දීර්ඝ වේලාවක් උසදින්නේ ඉඳලා අපි ආහාර ගන්න ඕනේ. හැබැයි ඉතින් රජෙක් වදේ කනකොට පාන් පිටි කාලා හරියන්නේ නැහැ. දැන් අද තියෙන රජෙක් වදේ කනවයි කියලා ඉස්කෝල යන දරුවට සහ අපි හැමෝම හුරු වෙලා ඉන්නේ කෙටි ආහාර වලටනේ. එතකොට හැබැයි අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ගැටලු මතු වෙනවා. එතකොට අපි උදේ ආහාර ගත්තයින් පස්සේ අපි දවල් ආහාරය ඉතින් ඒ අතර කාල පරාසය අඩුයි නේ. අපි සමහර උදේ 8ට කෑව සමහර දවල්ට 1 2 වෙනකොට කෑම කනවා. ඉතින් ඊට පස්සේ රාත්‍රියට ආහාර ගන්නවා. සහ ඔය තරබාරු අයට විශේෂයෙන්ම කියනවා බඩකිනේනවා නම් දැන් අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ බඩකිනුනට ලේසිම ක්‍රමවේදය අද තියෙන ගොඩක් වෙලාවට අපි මේ කෙටි ආහාර වලට හුරු වෙලා ඉන්නවානේ. සමහර 10ට තේ එකක් බොනකොට හවස 4ට තේ එකක් බොනකොට ඒ කෙටි ආහාරත් තරබාරු බවට හේතු වෙන නිසා අපි නිර්දේශ කරනවා ගොඩක් වෙලාවට තරබාරු පුද්ගලයන්ට පළතුරු ආහාරයක් විදියට අරගන්න කියලා. ඒකෙදි පළතුරු වලත් පැණි රස පළතුරු නෙමෙයි. දැන් අඹ වදේ දත්තොත් පැණි රසයි. ඒකේ තියෙන සීනිත් හේතු වෙනවා. ඩොක්ටර් අපි පළතුරු ගැන කතා කරමු. ඊට කලින් අපි කැටි සිකුරාදා හැඩ. කැටි විරාමයකින් පසුවන් අපි නැවතත් සුපුරුදු පරිදිම සිකුරාදා හැඩ වැඩසටහනත් එක්ක තමයි මේ විදිහට එකතු වෙලා ඉන්නේ ඔයාලා. ඉතින් අපි අද දවසේ කතා කරන්න ඕන ඔබට තියෙන ලොකු ගැටලුවක් සම්බන්ධව. මොකද්ද මේ? තරබාරු බව සහ කෘෂ බව පිළිබඳව. අපි යන්න කතා කරා විරාමයකට යන්න කලින් අපි කොහොමද මේ තරබාරුකම පවත් නැති කරගන්න නම් ආහාර පාන වර්ග මොනවද ගන්න ඕනේ කියලා. අපි කතා කරමු ડોක්ටර් ආහාර පාන වර්ග පිළිබඳව. ඔව්, අපි අත්‍තරම් පළතුරු පිළිබඳව වෙන කතා කළේ. එතකොට අපිට කුසදිනී ඇති වෙනවා. ප්‍රධාන ආහාර වේල් අතර ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි කෙටි ආහාර වල තමයි හුරු වෙලා ඉන්නේ. ඉතින් අපිට පළතුරු වදේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. හැබැයි ඉදිරි පළතුරු වැඩි නිර්දේශ කරන්නේ අධික තරබාරු පුද්ගලයන්ට. දැන් අපි දන්නවා අඹ වදේ දත්තොත් ඉදිලා කන්න කැමැති. සමහර දෙඩි එකකින් නවතින්නේ නැහැ කනකොට දෙක තුන කන්න පුළුවන්. දස්ලබු දත්තොත් ඉදිලා පැණි රසයිනේ. මොකද පැණි රස දේ හේතු වෙනවා අධික තරබාරු බවට. ඉතින් අමු පළතුරු තමයි නිර්දේශ කරන්නේ තරබාරු පුද්ගලයන්ට විශේෂයෙන්ම බහැරව. දැන් අපි දත්තොත් එම අපිට අඹ අමුෙන් කෑමේ හැකියාවක් තියෙනවනේ නේද? ඉතින් විශේෂම කිලෝ පේර වදේම. ලොකු පේර එක කිලෝ පේර කියලා අපි කියන්නේ. ඉතින් ඒක ආහාරයට දාන්න කෙසෙල් වගේ දේවල්. ඔව්, කෙසෙල් වල කෝලි කුට්ට කෙසෙල් නම් අපි කියන්නේ අධි පෝෂණයක් තියෙන එකක්. ඊට අමතරව අපිට ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල් ඒ වගේ ආහාරයට දැනිමේ හැකියාව තියෙනවා. එතකොට අර කෙටි ආහාර වලින් වැළකීලා පළතුරු ආහාරයට දැනිම තුලින් තමයි කුසත් පිරෙනවා, තරබාරු බව ඇතිවීමක් වැළකෙනවා. ඔව්. ඒ වගේම මේ අපිට දැනගන්න පුළුවන් ද ડોක්ටර් මේ අධික තරබාරුව නැති කරගන්න පුළුවන් අපිට නිවසේදී මොන හරි ආහාර පාන වර්ගයන් තියෙනවද හදා? ඔව්. ඒ කියන්නේ දැන් මම එකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පානයක් පිළිබඳව. ඉතින් මේ දැන් අපි මේ තරබාරු බව නැති වෙන්න මොන හරි ප්‍රතිකාරයක් හෝ එහෙම නැත්නම් අපි කියන සරලව අබ්බෙහෙත් කියලා නිවසේ කරන්න පුළුවන් දෙයක් කරනකොට ආහාර වලින් අනිවාර්යම පාලනයක් වෙන්න ඕන. අපි හිතුමතේ කෑම කාලා වෛද්‍ය ප්‍රතිකාර කළත් අපිට ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ සහ අබ්බෙහෙතක් කළත් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් දවස් 14ක ප්‍රතිකාරයක් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක බොහොම සරල දෙයක් සහ ඔබට මේක අත්හදා බලන්න පුළුවන්. මේක හොඳ ප්‍රතිඵල තියෙනවා තමන් නිවැරදි විදියට කළොත්. මේකට අවශ්‍ය වෙන්නේ ඇත්තටම ජලයයි දෙහි මීපැණි විතරයි.
ජාති තුනයි. ජලයයි. දෙහේ මේ පැණි. ඔය එතකොට ඒක බොන ක්‍රම වේදයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි නිවසේ තේ බොන කෝප් කවුරු හරි ආවොත් සමහර අපි බොන කෝප් ටිකක් ලොකු වෙන්න පුළුවන් නේ. අපර කවුරු හරි ආවොත් අපි තේ දෙන කෝප්පයක් තියෙනවනේ. නේ අපි කියන්නේ අඬු කෝප්පයක්. එතකොට පළවෙනි දවසේ මේක බොනකොට මේක හිස් බඩ පානය කරන්න පුළුවන් පළවෙනි දවසේදී. ඒ කියන්නේ පළවෙනි දිනේදී. එතකොට වතුර අඬු කෝප්පයකට මේ සාමාන්‍ය ජලය සීතල වතුරක් නෙමෙයි උණු වතුරක් නෙමෙයි සාමාන්‍ය ජලය අඬු කෝප්පයකට දෙහි දෙඩි එක යුෂා අපි මිරිකලා දානවා. දාලා මී පැණි තේ හැඳි බාදයක් එකතු කරනවා. එකතු කළා මේක කලවම් කරලා උදෑසන හිස් බඩ බොනවා. දෙවෙනි දවසේදී පොඩි රටාවක් කියන්නේ වතුර අඬු කෝප්ප දෙකයි. එතකොට දෙහි දෙඩි දෙකක යුෂා මී පැණි එකයි තේ හැඳි බාදයයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට අඬු කෝප්ප දෙකක් තියෙනවනේ. ඒ දෙක හිස් බඩ බොන්න පුළුවන් නම් එහෙම බොන්න පුළුවන් නැත්නම් උදේ හිස් බඩ එකක් බොනවා දෙවෙනි කෝප්පේ කෑමෙන් පස්සේ බොන්න පුළුවන් තුන්වෙනි දවසේදී වතුර අඬු කෝප්ප 3යි දෙහි දෙඩි 3ක යුෂ සහ මේ පැණි තේ හැඳි බාදය. ඒතොර අපිට දැත්තොත් එහෙම එකක් හිස් බඩ බොන්න පුළුවන් දෙවෙනි කෝප්පේ කෑමට දවල් කෑමට පෙර බොන්න පුළුවන් තුන්වෙනි කෝප්පේ රාත්‍රී කෑමට පෙර බොන්න පුළුවන් දවස තුන බොන්නයි අවශ්‍ය වෙන්නේ. හරි මම මේ කියන ක්‍රමවේදෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හතරවෙනි දවසේ වෙනකොට වතුර අඬු කෝප්ප 4යි දෙහි දෙඩි 4ක යුෂ සහ මී පැණි තේ හැඳි බාදයක්. එතකොට කෝප්ප 4ක් තියෙනවානේ. එතකොට හිස් බඩ එකක් බියපුවම උදේ කෑමට පෙර 1යි දවල් කෑමට පෙර 1යි රාත්‍රී කෑමට පෙර 1යි. එතකොට කෝප්ප 4යි. එතකොට පස්වෙනි දවසේදී වතුර අඬු කෝප්ප 5යි දෙහි දෙඩි 5ක යුෂ සහ මී පැණි තේ හැඳි බාදයයි. අපිට ඒක දැක්වත්තොත් එහෙම අපිට පුළුවන් හිස් බඩ එක පානය කරන්න පුළුවන් උදේ කෑමට පෙර දවල් කෑමට පෙර රාත්‍රී කෑමට පෙර සහ රාත්‍රී කෑමෙන් පසු. එතකොට කෝප්ප 5යි. 6 වෙනි දවසේදී වතුර අඬු කෝප්ප 6යි දෙහි දෙඩි 6ක විශ මේ පැණි තේ හැඳි බාදයක්. එතකොට ඔය 6 බොන්න පුළුවන් නේ අපිට වේල් 3යිනේ. උදෑසන කෑමට පෙර කෑමට පසු. දවල් කෑමට පෙර පොඩි බාධා කිරීමක් තියෙනවා මේ. ඇයි මේ පැණි වැඩි කරන්නේ නැත්තේ? දැන් මේ පැණි එකම ප්‍රමාණයෙන් යන්නේ. මේ පැණි කියන්නේ ආයුර්වේද විද්‍යාවේ සූක්ෂම ද්‍රව්‍යයක් අපි කියන්නේ සූක්ෂම ද්‍රව්‍යයක්. එතකොට ඒක ශරීරයේ තුන සියුම්ම පටකවලට පිවිසීමේ හැකියාවක් තියෙනවා. අපි මේ පැණි භාවිතා කරන්නේ දැන් කසාය බොනකොට දැකලා තියෙන මේ පැණි දානවා. එතකොට ඒක අපේ ඖෂධීය ගුණය ශරීරයේ තුල තියෙන සියලුම පටකවලට අරන් යන මේ පැණි වැඩි කරන්නේ නැහැ. එතකොට 6 වෙනි දවසේ දත්තාම වේල් 3ට කෑමට පෙර සහ පසු. 7 වෙනි දවසේදී එතකොට කෝප්ප 7ක් තියෙනවා වතුර දෙහි දෙරි 7ක විශ තියෙනවා මේ පැණි තේ හැඳි බාදයක් තියෙනවා. එතකොට අපි වේල් 3ට දත්තොත් පෙර සහ පසු කෝප්ප 6යි රාත්‍රී නිින්දට පෙර එකක් බොන්න පුළුවන් කෝප්ප 7යි. එතකොට 7යිනේ. ඔව්. 8 වෙනි දවසේ බොන්නේ 7 වෙනි දවසේ බීපු ආකාරයටමයි. 8 වෙනි දවසෙත් බොන්නේ ඒ කියන්නේ වතුර අඬු කෝප්ප 7යි මේ පැණි තේ හැඳි බාදයයි දෙහි විශ 7යි. ඊට පස්සේ අපි දැක්වත් එහෙම 9 10 11 12 එනකොට දෙහි ප්‍රමාණය අඩු කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ ආයේ දෙහි දැන් 8 වෙනි දවසෙත් බොන්නේ 7යිනේ. ඔව්. 8 වෙනි දවසෙත් දෙහි දෙඩි 7යි වතුර කෝප්ප 7යි මේ පැණි තේ හැඳි බාදයයි. 9 වෙනි දවසේ වෙනකොට දෙහි දෙඩි 6යි වතුර 6යි. එතකොට 10 වෙනි දවසේ වෙනකොට ඊට පස්සේ 5යි ඊට පස්සේ 4යි 3යි 2යි 1යි 14 වෙනි දවස වෙනකොට ආයේ බීලා තියෙන්නේ එක අඬු කෝප්පයයි සහ එක දෙහි දෙරියක විශ සහ මේ පැණි තේ හැඳි බාදයක්. ඒ කියන්නේ 1 සිට 7 දක්වා වතුර අඬු කෝප්ප 1 සිට 7 දක්වා වර්ධනය වුණා. දෙහි දෙරිය 1 සිට 7 දක්වා වර්ධනය වුණා මේ පැණි සමාන ප්‍රමාණයෙන් දැම්මේ. 8 වෙනි දවසේ 7 වෙනි දවසේ බීපු ආකාරයමයි දෙහි 7යි වතුර 7යි මේ පැණි තේ හැඳි බාදයයි. 9 වෙනි දවසේ ඉඳන් මේක නැවත බොන ප්‍රමාණය අඩු කරන්න අවශ්‍යයි. වතුර 6යි 5යි 4යි 3යි 2යි 1යි දවස් 14යි. 1 ඉඳන් 4 වැඩි වුණා. 8 ඉඳන් ආයෙ 14ට අඩු වුණා. මේ ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් සාර්ථකයි. මේ ප්‍රතිකාර ක්‍රමය තුලින් හැකියාව ලැබෙනවා අනිවාර්යයෙන්ම තරබාරු බවට ලොකු සහනයක් ලබා ගන්න. ඇතම් පුද්ගලයන් ඉන්නවා අපි දන්නවා ජැස්රයිටිස් වගේ රෝගී තත්ත්ව වලින් පෙළෙන. එතකොට එයාලට කරන්න තියෙන්නේ සාමාන්‍ය වතුර වෙනුවට ඔය ක්‍රමවේදෙම තමයි සාමාන්‍ය වතුර වෙනුවට පිපින්න විෂ පාවිච්චි කරන්න කියන. පිපින්න විෂ. ජැස්රයිටිස් තියෙනවා නම් පමණක්. එතකොට ඒකෙදි පිපින්න විෂ අණු කෝප්ප 1 2 3 කියලා අපිට වර්ධනය කර දැනීමේ හැකියාව තියෙනවා. ඉතාමත් සාර්ථක ප්‍රතිකාරයක්. මොකද අපි මේක රෝගීන්ට දැනටත් නිර්දේශ කරනවා. ඉතින් මේක අර වෛද්‍යවරයෙක්ගේ උපදෙස් වලින් තොරව
නිවසින් ඕනම කෙනෙක්ට මේක භාවිතා කරන්න පුළුවන්. ඔබට ඇස්රයිටිස් තියෙනවා නම් ඔබට නිර්දේශ කරන්නේ වතුර වෙනුවට පිපින් ආයුෂ භාවිතා කරන්න කියලා. ඔව්. ඒ වගේම අපිට බැරිද මේ ડોක්ටර් ඉඟුරු කොමාරිකා වගේ දේවල් පානය කරන්න? නෑ. දැන් ඉඟුරු වදේ දත්තොත් පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඉඟුරු අපි කියන්නේ තීක්ෂණ ද්‍රව්‍ය කියලා දෙනවා. ආයුර්වේද ද්‍රව්‍ය කාණ්ඩ බෙදලා තියෙනවා. නේද? එතකොට අපි කියන්නේ තීක්ෂණ කියන්නේ ඒකේ උෂ්ණාධික බව වැඩි. එතකොට අපි ඒ වගේ යුෂ ප්‍රමාණයක් වැඩිපුර පානය කරන්න දියොත් එහෙම සමහර විට අපේ ආම්ලිකතාවයේ යම් යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. කොමාරිකා පානය කරන එක ගැටලුවක් නෑ. කොමාරිකා කියන්නේ රූපලාවන්‍ය ඔසු අතර තියෙන ප්‍රධානම ඖෂධය. අපි සංස්කෘත භාෂාවෙන් කුමාරි යනුවෙන් හඳුන්වනවා. එතකොට කොමාරිකා තුළ විවිධ විටමින් වර්ග, ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. අර ඇස්රයිටිස් වගේ රෝදී තත්වයක් තියෙනවා නම් කොමාරිකා උපකාරී වෙනවා මේක නැති කරන්න. හැබැයි තරබාරු බව නැති වෙන්න කොමාරිකා වල අපිට බලපෑමක් නැහැ. අර කිව්ව ප්‍රතිකාරයෙන් තරබාරු බව නැති කිරීමේ හැකියාව තියෙනවා. ඔව් ඒ වගේම ડોක්ටර් දැන් මේවා පානය කරන්න අපි වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න යුතුමද? නැහැ. දැන් ඔය මම කිව්ව දේවල් පානය කරන්න නම් වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම ගැටලුව තියෙන්නේ දෙහි පානය කරද්දී ඇස්රයිටිස් තියෙනවා නම් එයාලට වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි අර සාමාන්‍ය වතුර වෙනුවට ඒ අයට පිපිඤ්ඤ විෂ පාවිච්චි කරන්නේ. අපි දන්නවා පිපිඤ්ඤ කියන එක හොඳ සිසිල් කාරකයක් සෞම්‍යදුනේ තුල තියෙන්නේ. එතකොට ඇස්රයිටිස් රෝධී තත්ත්වය වර්ධනය වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රතිකාර කරනකොට කරන කෙනා අනිවාර්යයෙන්ම ආහාර වලින් පාලනයක් වෙන්න ඕන. අපි ගන්න වැරද්දක් තියෙන නොකා ඉන්න එක. ඔබ නොකා හිටියයි කියලා මේ ඔබ කෙට්ටු වෙන්නේ නැහැ. ඔබ නොකා හිටියොත් ඔබට ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස් දිලිහිලා යනවා. අපි හිතමුකෝ රණසි රැට කෑම කන්නේ නැහැ තරබාරුයි කියලා. මාසෙට ආහාර වේල් 30ක් අතෑරියොත් ඔබට මේ පෝෂණ කොටස් ආහාරයේ තියෙන يعني මේ ආහාර වේල් 30ක පෝෂණ කොටස් නැති වෙලා යනවා. ඒක සෞඛ්‍ය ගැටලු මතුවෙන්න උපකාරී වෙනවා. ඉතින් තව අපේ පොඩි වැරදි ටිකක් තියෙනවා. සමහරවිට අපි ඔය දැන් කුරක්කම් කියන වද එකක් බිව්වොත් කොහොම වෙයිද? දැන් කුරක්කම් කියන එකක් බිව්වොත් අපිට සමහරවිට උදේට කන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒකේ ඒ තරම් පෝෂණ කොටස් තියෙනවා. දැන් ජිම් එකට යනවනේ මහත් අඩු කරගන්න. දැන් ජිම් එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඇවිදින්න යනවා. සමහර ජිම් එකෙන් එළියට එනකොට තියෙනවා කුරක්කම් හදන මේ කැඳ කඩයක්. ඒකෙන් කුරක්කම් කෝප්පයක් බොනවා. එතකොට මොකද වෙන්නේ? අර දහනය කරපු කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ආයේ අපි ශරීරය තුළට දා ගන්නවා. කුරක්කම් කියන එක බොන එක නරකයි නෙමෙයි. හැබැයි තරබාරු පුද්දලේ බොනකොට එයාට ඒක පෝෂණදායි බවින් වැඩි. සාමාන්‍යයෙන් තරබාරු පුද්දලෙන්ට අපි නිකන් සාමාන්‍ය කොළ කැඳ උනන් නිර්දේශ කරන්නේ අඳු කෝප්ප වාදයයි. මොකද ඊට වඩා වැඩි නිර්දේශ කරන්නේ ඒක ඇත්තම හොඳ පෝෂණ කොටස් තියෙන නිසා. සමහර නිවසේ කොලකඳ හැදුව සමහර දරුවෝ බොන්නේ නැහැ. අන්තිමට අම්මා තමයි ඔක්කොම ඉතුරු වෙන ටික බීලා තියෙන්නේ. ඒතකොට අන්තිමට වෙන්නේ අම්මා තරබාරු වෙලා තියෙන්නේ. කොලකඳ බොන එක ඉතාමත්ම හොඳයි. හැබැයි අධික තරබාරු පුද්දලයන්ට අපි නිර්දේශ කරන්නේ අඳු කෝප්ප වාදය. ඉතින් අපි ගොඩක් අර ආහාර ගන්න රටාවේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සමහරු කෙටි ආහාර කියලා අර ගන්නවා අධිපෝෂදායි දේවල්. අපිට පැමිණෙන රෝගීන් ඉන්නවා. සමහර රැට මොනවද කෑවේ කියලා අහපුවම කැකර් බිස්කට් දෙකක් එක්ක චීස් කෑල්ලක් තියලා කෑවලු, කෝලි කුට්ටු දෙලියක් හෝ දෙකක් කෑවලු, ෆ්‍රෙෂ් මිල්ක් එකක් බිව්වලු. ඒතර ආහාරයේ කුඩයි තමයි. මේ එක තුල අන්තර්ගත වෙනවා විශාල ප්‍රමාණයක් කැලරි. ඉතින් අපි දත්තොත් එහෙම ඒ අපි කරන වැරදි ක්‍රියා ටිකක් අපි අතහැර දත්තොත් ඇත්තරම ඕන කෙනෙක් කැමති ලස්සනට ඉන්න ඒක කාන්තා පිරිමි බෝධයකින් තොරව හැමෝටම පොදු දෙයක්. විශේෂම කාන්තාවන් කැමති පිරිමි පාර්ශයට වඩා ලස්සන ඉන්න. ඉතින් සාහිත්‍ය ශරීරයේ පිළිබඳ වර්ණනා කරලා තියෙනවා. අද කන්න කාන්තාවන්ට වැඩිය පුරුෂ පාර්ශවය තමයි ලස්සට ඉන්නේ. ඔව්. එතකොට ඒක සමහර අවස්ථා අපි දැකලා තියෙනවා රණිසි. ඒ තරබාරු බව කියන එක කෙනෙක්ට සාමාන්‍ය පොඩි සිද්ධියක් වුණාට ඒක ඊට එහා දීපු ප්‍රශ්න වලට මැතු වෙලා තියෙනවා. මොකද දැන් අපි දාවට එන රෝදීන් මට හම්බ වෙලා තියෙනවා සමහරට ඒ කියන්නේ විවාහකයි. එතකොට බිරිඳ එක්ක ස්වාමියා ගමනක් යන්නේ නැහැ. ඔබට පැහැදිලිද? يعني බිරිඳ අධික තරබාරුයි. එතකොට ස්වාමියා ගමනක් යනකොට එක්ක ඉස්සරහින් යනවා එක්ක පිටිපස්සෙන් යනවා. එහෙම තත්වයක මානසිකත්වය ඔබට හිතා ගන්න පුළුවන්ද? එතකොට එයා ප්‍රතිකාර ලබා ගන්නත් එනවා සහ එයාගේ හිතේ බයක් තියෙනවා. සමහරවිට මේ පෞල් ජීවිතයේ පවා අසාර්ථක වෙයි කියලා. එතකොට මේ තරබාරු භවයේ විවිධ පැතිකඩ තිබෙනවා. විවිධ වූ පැතිකඩ. එතකොට තරබාරු භව සමහර වෙලාවට අපි මනෝ උපදේශනයේදී අපි කතා කරනවා පෞර්ෂාබාධ කියලා. පෞර්ෂාබාධ. එතකොට කෙනෙක් තරබාරු භව නිසා මානසික රෝගියෙක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. සමහර පාසල් ළමයෙක් ගත්තොත් උසුළු විසුළු කරනවා. එතකොට ඒක එයාගේ මනස තුළ
මතකයක් විදියට තැම්පත් වෙලා එයා විතර්ක ගොඩනගාගෙන සමහර විට මේ පාසල් කාලේ අත්දකින සිදුවීම අවුරුදු 30 දී 40 දී රෝදී තත්වයක් ලෙස එළියට එන්න පුළුවන් ඒක ඔබට සහ මටත් විය හැකියි. එතකොට තරබාරු බව කියන්නේ රූපලාවන්‍ය ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මේක පෞර්ෂාබාධ කාණ්ඩයක් යතට වැටුනොත් එහෙම මේ පුද්ගලද මානසිකත්වයත් එක්ක මේක මානසික රෝදී තත්වයකින් නැති වෙන්නත් පුළුවන්. මම අර කලින් කිව්ව උදාහරණයේදී සමහරු එනවා තරබාරු බවෙන් මිදින්න එයාට ඇත්තම ඕනේ යාලේ පෞල් ජීවිතේ ආරක්ෂා කරගන්න. එවැනි පැතිකඩක් මේ සමාජය තුළ අපිට නිරාවරණය වෙලා තියෙනවා. ඔව්. අර ડોක්ටර් දැන් අර අපි කලින් කතා කරානේ ආහාර පාන පිළිබඳව. එතකොට දැන් මිංචි කොලත් අපිට එතනට ගන්න පුළුවන් නේද? ඔව්. දැන් මිංචි කොල වල වෙන්නේ ඩොක් වෙලාවට අපේ අර සෞම්‍ය බවක් ඇති කරන එක. එතකොට අපි ඔය දැන් මම කිව්ව පාන වර්ග දෙකක් කිව්වනේ. එකක් මොනවද වතුර ගන්න පුළුවන් අනිත් එක මේ පිපිඤ්ඤා යුෂ ගන්න පුළුවන්. ඒ දෙකේම දෙහි භාවිතා අනිවාර්යෙන් දෙහි භාවිතා වෙන්න ඕන. එතකොට දෙහිවල තව විශේෂයක් තියෙනවා දෙහිවල සියලුම අම්ල වර්ග ටික අන්තර්ගතයි. දෙහිවල තියෙන විශේෂත්වයමයි සියලුම අම්ල වර්ග දෙහි තුල අන්තර්ගතයි. ඒක තව අමතර වාසිත තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. එතකොට අර ඔබ කිව්වා ආකාරයට මිංචි කොළ අවශ්‍ය නම් අපිට ඒක කොළ විෂ දාන්නත් පුළුවන් මේ සැඳි දෙකක් පමණ වතුරට හෝ පිපුඤ්ඤා විෂට. එහෙම නැත්නම් අපිට මේක තලලා දාන්නත් පුළුවන්. මේක අපිට අහපල කෑමේ හැකියාවක් තියෙනවනේ. මේක අර මම කියන්නේ දෙහි අන්තර්ගතයි කියලා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ දෙහි කියන එක විටමින් C කුලයට අයිතියි නේද? එතකොට විටමින් C දෙහි තුල බහුලයි. එතකොට විටමින් C උපකාරී වෙනවා සමෙහි පැහැපත් බවට. ඉතින් අපි කවුරුත් කැමති සමෙහි පැහැපත් බව වර්ධනය කර ගැනීමට. එතකොට තව විශේෂයක් දෙනවා විටමින් C කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. එතකොට විටමින් C අපේ ශරීරයට නිරන්තරයෙන් ලැබෙනවා නම් ඒක දෙහි වලින් විතරක් නෙමෙයි වෙනත් ආහාර පාන වලින් අපේ තරුණ බව ආරක්ෂා වෙනවා. මුහුණ මත ඇතිවන සිහින් රේඛා සහ රැලි. අපි කියන්නේ ෆයින් ලයින්ස් ඇන්ඩ් මේ රින්කල් නැති කරන්න ප්‍රධාන හේතුවක් වෙනවා මේ අපිට විටමින් C. එතකොට අපි තරබාරු බව නැති කරන්න දෙහි පානය කරනවා. එතකොට අපිට අමතර වාසියක් ලෙස සමෙහි පැහැපත් බවක් තියෙන ඉතින් සබහාදාමේ තියෙන විශිෂ්ටත්වය ඒක තමයි. ඔබ දෙයක් ලබා ගන්නකොට ඔබට සබහාදාමෙන් තෑදයක් විදිහට තවත් දේවලුත් ලබලා දෙනවා. හැබැයි ඔබ ගන්න කෙටි ආහාර පාන වලින් එවැනි තෑද නැ හම්බ වෙන්න ලොකු තෑද තියෙනවා. ඒක තමයි ලෙඩ රෝද. ඉතින් අවසානයේ ඔබ රෝදියෙක් බවට පත් වුණොත් සහ ජීවිතයේ අකාලේ නැති වුණොත් තරබාරු බව නිසා එහෙම සිද්ධි අනන්ත තියෙනවා. එතකොට ඒක මුළු පෞලක ආර්ථිකයටත් බලපෑම හැකියාව තියෙනවා. ඔව් ඒ වගේම ડોක්ටර් මේ දැන් තරබාරු බව මනින ඒකකයන් තියෙනවද? ඔව් තරබාරු බව මනින ඒකකයන් තියෙනවා. අපේ උසට හරියන්න සාමාන්‍යයෙන් අපි බරක් පවත්වාගෙන යන්න ඕන සරලම ක්‍රමවේදයක් BMI අදයක් කියන්නේ එවැනි මේ ක්‍රමවේදයක්. දැන් BMI අදේ දැන් අපි කතා කරද්දී අපේ පොඩි සූත්‍රයක් තියෙන්නේ. දැන් නැයිද අපේ හැමෝදෙම අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. BMI අදේ ඇප් එකක් විදියටත් තියෙනවා. උසයි බරයි දැම්මදමං BMI අදේ ෂණිකව හැදිලා එනවා. දැන් අපි සාමාන්‍යයෙන් බරමයි ඉන්නේ කිලෝග්‍රෑම් වලින්නේ. ඉතින් අපිට ඒකේ ගැටලුකාරී තත්වයක් නැහැ. කිලෝ 50යි හෝ 60යි හෝ තමයි එන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් උසමයි ඉන්න හුරු වෙලා ඉන්න අඩි වලින් නේද? අඩි 5යි අඟල් 1යි අඳල් 2යි. මෙතනදී අපි උසමයි ඉන්න ඕනේ බරමැන ගන්න කිලෝග්‍රෑම් වලින් උසමයි ඉන්න සෙන්ටිමීටර් වලින්. උස සෙන්ටිමීටර් වලින් මැනලා අපි මේ එන අදය ආසන්න මීටරයට ගණනය කරන්න අවශ්‍ය වෙනවා. කියන්නේ සෙන්ටිමීටර් මීටර් කරන්න ඕනේ. උතර සෙන්ටිමීටර් මීටර් කරන්න තියෙන සරලම දේ තමයි cm බෙදන්න. දැන් උදාහරණයක් 160ක් කවුරු හරි පුද්දලෙක් සෙන්ටිමීටර් 160ක් උසයි නම් ආසන්න මීටරයට ගණනය කරන්න ඕනේ 160 බෙදන්න ඕනේ 100ක්. එතකොට 1.6යි. එතකොට එන පිළිතුර එම ගණනින්ම වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ 1.6 වැඩි කරනවා 1.6ෙන්. සූත්‍රය තමයි උඩ තියෙන්නේ බර. යට තියෙන්නේ උස m වැඩි කිරීම උස m. ඒ සූත්‍රයට ආදේශය කළාම ඔබට එනවා අදය. ඒ එන අදයේ 18යි 24යි අතර නම් 18යි 24යි අතර නම් ඔබ Nirodhi Pudgalayek 24ට වැඩි නම් ඔබ තරබාරු පුද්දලෙක් බවට පත් වෙනවා. ඒක තමයි පළවෙනි ක්‍රමවේදේ. තව ඇපල්ද පෙයාස්ද කියලා බලන ක්‍රමවේදිකුත් අහලත් ඇති සමහර විට. සිරුරේ හැඩේ. ඒක සරල ක්‍රමවේදයක්. ඒකේ අපි බලන්නේ ඉනේ වට ප්‍රමාණය මයිනෝ. ඉනේ වට ප්‍රමාණය මයිනෝ. ඒ වගේම උකුලේ වට ප්‍රමාණයත් මයිනෝ. එතකොට ඉනේ වට ප්‍රමාණය උකුලේ වට ප්‍රමාණයෙන් බෙදෙනවා. මයින්න මොනවෙන්ද? සෙන්ටිමීටර් වලින්. ඉනේ වට ප්‍රමාණය සෙන්ටිමීටර් වලින් මැන්න
උකුල වට ප්‍රමාණය සෙන්ටිමීටර වලින් මැන ඉනේ වට ප්‍රමාණය උකුල වට ප්‍රමාණය බෙදනවා. එතකොට කාන්තාවක් නම් ඔබට එන අදය 0.8ට වඩා අඩුයි නම් 0.8ට වඩා අඩුයි නම් ඔයාගේ මේ සිරුරේ හැඩය ඇවිල්ලා පෙයාස්. එතකොට ඔබ නිරෝධී පුද්දලෙක්. 0.8ට වඩා වැඩි නම් සිරුරේ හැඩය ඇපල්. එතකොට තරබාරු තැනැත්තියක්. ඒ කාන්තා පාර්ශවයට. පිරිමි කෙනෙක්ට මේ එන අදය 0.9ට වඩා අඩුයි නම් සිරුරේ හැඩය පෙයාස්. එතකොට නිරෝධී පුද්දලෙක්. පිරිමි කෙනෙක්ට එන පිළිතුර 0.9ට වඩා වැඩි නම් සිරුරේ හැඩය ඇපල් හැඩය. එතකොට තරබාරු තැනැත්තියක්. ඉතින් මේක ලෝකෙම පිළිගත්තු ක්‍රමවේදයන් දෙකක්. BMI අදය සහ සිරුරේ හැඩය ඇපල්ද පෙයාස්ද කියලා බලන එක. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔබට දැනගන්න පුළුවන් ඔබත් තරබාරු පුද්දලෙක්ද නැද්ද කියන එක. ඔව්. අපි ડોක්ටර් අපි තවදුරටත් කතා බහ කරමු. ඊට කලින් අපි කෙටි විරාමයකින් සිකුරාදා හැඩ. හරි. අපි ඔන්න කෙටි විරාමයකින් පසු ඔන්න සුපුරුදු පරිදිම සිකුරාදා හැඩ වැඩසටහනත් එක්ක තමයි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. අපිත් එක්ක අද දවසේ මහේෂ් අතුරණී මහත්මයා තමයි ඔන්න ඔබට මේ විදිහට තරබාරු බව පිළිබඳව කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. විරාමයකට යන්න කලින් ඔන්න ඔබට ගොඩාක් දේවල් කියලා දුන්න තරබාරු බව නිසා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයන් මොනවද ඒවට විසඳුම් කියන කාරණා පිළිබඳව කතා බහ කරා. දැන් අපි සූදානම් වෙනවා මේ ડોක්ටර්ගෙන් අහන්න මේ තරබාරු බව මනින ක්‍රමයන්නේ දැන් අපි කතා බහ කරමින් ඉදී. එතකොට මේ තරබාරු බව මේ ජානමය බලපෑමක් දෙහිමත් නැත්තම් ආහාර රටාවෙන් එන දෙයක්ද? ඔව්. අතරම අපි අර කලින් කිව්ව ආකාරයට ජානමය බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒක ජානමය සාධක කිව්වහම අපි හිතන්නේ දැන් ගොඩක් වෙලාවට ජෙනටික් කිව්වහම ගොඩාක් අය දෙන පිළිතුර තමයි අම්මා තාත්තට නැහැ කියන එක. අහලා ඇති. අම්මා තාත්තට නැහැ කියන එක. අපි හිතනවා මේක පිළිවෙලට එන්න ඕනයි කියලා. සමහර විට දරුවා අධික තරබාරුයි. අම්මා තාත්තා තරබාරු නැහැ. ඒතර ආච්චිසියා තරබාරුත් නැහැ. ඊට උඩ ඉන්න අය තරබාරුනොත් ඒක අනිත් පරපුරට ඒමේ හැකියාව ඉතන මේක පිළිවෙලට එන්න ඕනයි කියලා එකක් නැහැ. පැහැදිලි නේද? එතකොට දැන් අපි හිතන්නේ මේක ආච්චිසියා මහතා නම් ඊට පස්සේ අම්මා තාත්තා මහතා ඊට පස්සේ ඒදළුන් දරුවෝ මහතයි. එහෙම වෙන්නේ නැහැ. සමායට ආචිසිය මහතයි අම්මා තාත්තා මහත නැහැ දරුව මහත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඥානමය සාධකය කියන එක ඇත්තම එක සාධකයක් පමණයි. يعني තරබාරු බව ඇති වෙන විවිධ හේතු තියෙනවා. ඒක එක සාධකයක් විතරයි ඥානමය සාධකය. ඉතින් ඥානමය සාධක තිබුණත් අපිට ඇත්තම මේක සුව කිරීමේ හැකියාව තියෙනවා. يعني අපි උසට හරියන බර අපිට ලබා දෙනීමේ හැකියාව තියෙනවා. ප්‍රධානම එක තමයි ඉතින් ආහාර. දැන් අර සාමාන්‍ය අපි කියනවා මාළු වනහින්නේ කටහින්න කියලා. ඉතින් අද අපේ මුළු ලෝකෙටම තියෙන තර්ජනයක් තමයි බෝ නොවන රෝදී තත්ත්ව. බෝ නොවන රෝදී තත්ත්ව. අපි දැත්තොත් එහෙම දියවැඩියාව හැදෙන්නේ. වෙනස් සාධක තියෙනවා. ඔය ප්‍රධානම ආහාර. අධික තරබාරු බව ආහාර. කොලෙස්ටරෝල් ආහාර. ඊට පස්සේ අපි දැත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් ඔය දියවැඩියාව දැන කියපු හින්දා මං කියන්නේ වැඩිහිටියන්ට දිනකට සීනි තේ හැඳි 6යි දන්න පුළුවන්. සීනි තේ හැඳි 6යි. ඒතර තේ කෝප්ප 3ක් බිව්වොත් සීනි තේ හැඳි 2 දානි දාලා ඒ 6 අපිට ලැබිලා. ඊට අමතරව ඔබ කන ටොපි, චොකලට්, කේක්, බිස්කට් ඊට අමතරව ඉදිරි පළතුරු සහ සම්භාර සීනි. එතකොට අපි දැත්තොත් එහෙම ලුණු ආහාරයට වැඩිපුර දැනිමේ. ලුණු සාමාන්‍ය වැඩි හිටිට තේ හැඳි 1යි. වැඩිපුර ලුණු ආහාරයට දැත්තොත් එහෙම අදිරුදුරු පීඩන තත්ත්ව ඇති වෙනවා. එතකොට අදිරුදුර පීඩනය, දියවැඩියාව, අධික තරබාරු බව, හදවත් රෝග, කොලෙස්ටරෝල් මේ හැම රෝදී තත්වයක්ම බෝ වෙන්නේ නැහැ. මේ හැම ලෙඩක්ම හැදිලා තියෙන්නේ කට නිසා. එහෙනම් අපිට කට පරිස්සම් කරගන්නේ නැතිකම නිසා. ඉතින් කට පරිස්සම් කරගන්නවා නම් ඇත්තටම අපිට අර නිරෝධී භාවය ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. අර කතාවක් තියෙනවා මේ ජලාශයක මලකුණක් විහදන යනකොට කපුට ඒ තුල ඉඳන්ම ආහාරයට දන්නවලු. හැබැයි කපුට දන්නේ ඒකෙන්ම කපුට විනාශ වෙනවා කියලා. ඇත්තම අද සමාජය තුළ දැත්තත් එවැනි ගැටලුවක් තමයි අපිට දකින්න තියෙන්නේ. මේ නිරෝධී බව කියන එක අපිට සබහාදහමෙන් ලබලා දෙන දායාදයක්. නිරෝධී බව ඔබට වටින්නේ නැහැ. ඔබට සහ මට. ඒ තමයි ඇත්ත. හැබැයි ඔබ අසනීප වුණාම තමයි ඒකට වටිනාකමක් ලැබෙන්නේ. එකතු වෙන්නේ. අසනීප වුණාම සමහරට අපි කියනවා ડોක්ටර්ව චැනල් කරන්න මෙච්චර මුදලක් දියා. මේ රිපෝට් එකට මෙච්චර මුදලක් දියා. මේ බෙහෙත් වලට මෙච්චර මුදලක් දියා. හිතන්න හදවත් සත්කමක් කරන්න උනොත් සමහරට ලක්ෂ 10ක් විතර මුදලක් වැය වෙන්න පුළුවන්. අසනීපෙර තමයි රෝදී බවට තමයි වටිනාකම
එකතු වෙන්නේ. දැන් ඔබ සහ මම Nirodhi නම් Nirodhi බව පවත්වාගෙන යනවා නම් අපිට දීර්ඝ කාලයක් නිරෝධීව ජීවත් වීමේ හැකියාව තියෙනවා. අපි හැමෝම කවදා හෝ දවසක මරණයටපත් වෙනවා. හැබැයි මේ අද සමාජය තුළ දකින්න ලැබෙන බොහෝ වෙලාවට එකතැන් වෙලා ඉන්නවා. කියන්නේ අර මේක අපි කලමනාකරණය නොකර දෙන ආහාර ගැනීම නිසා. ඒ වගේම අපි මතක් කරමු ડોක්ටර් මේ අපි ඩයට් ප්ලෑන් එකක් ගැන අපිට මතක් කරන්න පුළුවන් නේද මෙතන? ඔව් මෙහෙම ආහාර නොදෙන සිටින්න අවශ්‍ය නැහැ. මම කලින් කිව්ව ආකාරයට ආහාර නොදෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබට ආහාර දෙනීමේ පූර්ණ නිදහස තියෙනවා. ඔබ නොකා හිටියොත් එහෙම ආහාරයේ පෝෂණ කොටස් ටික ඔබට මදි හැරිලා වෙනත් සෞඛ්‍ය ගැටලුත් ඔබට මතුවෙන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් ඇත්තම රාත්‍රී ආහාරෙත් උදෑසන ආහාරයත් අතර පරතරය වැඩි නිසා අනිවාර්යයෙන්ම ඔබ උදෑසන හොඳ පෝෂදායී ආහාර වේලක් ගන්න ඕන. මට ලබා දෙන්න පුළුවන් උපදෙස තමයි ඒ ආහාරයට කෙටි ආහාර එකතු කර ගන්න එපා. ඒතර පිටි ආහාර එකතු කර ගන්නත් අවශ්‍යතාවයක් නැ මේ සෞඛ්‍ය ගැටලු නිසාම මම හිතන්නේ දැන් පාසල් අධ්‍යාපන ක්‍රමයේ තුල දරුවන්ට නිර්දේශ කරලා තිබෙනවා මේ දවස් පහට රැඳෙන ආයුතු ආහාර පාන. එතකොට උදෑසන ආහාරයේ හොඳ පෝෂදායී ආහාර වේලක් දන්න ඕන සහ දිවා ආහාරයේ රාත්‍රී ආහාරයේ දන්න නොදෙන ඉන්න එපා. තෙල් කෑම පිටි පැණිරහ කන්න එපා කියන්නේ. හැබැයි ප්‍රමාණයක් දැනගෙන කන්න ඕන. මේ අපි දැන් ඇත්තරම එහෙම ප්‍රමාණයක් අපේ නැහැ. ඒ නිසා එතකොට ඔබේ Nirodhi බව තමයි දිලිහෙන්නේ. ඉතින් ආහාර පාලනයක් අවශ්‍ය නැහැ. අපිට කෑමේ නිදහස තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ දැන් අපි දකින්නේ මේ සමාජය තුළ අපි දාවට ප්‍රතිකාර කරන්න එනවා ඕනම දෙයක් ආරම්භ කරන්න ලේසිනේ රණිස. ඒ කියන්නේ අපිට මේ දැන් මම අද ඉඳන් මේ ආහාර පාලනය වෙනවා කියලා ආරම්භ කරන්න ලේසි. දවස් පහක් යනකොට පාටි එකට දිහිලා කෑම දැක්කම මේ අදට විතරක් කනවා කියලා තමයි මේක පටන් ගන්න. අදට විතරක් කන පවත්වාගෙන යන තමයි ඕනම දෙයක් අමාරු නේ. එතකොට අපි අර මේ ආහාර ගැනීම තුලින් ඉතින් යම් යම් තත්වයන් එන්න පුළුවන්. දැන් සමහර අය දැකලා ඇති හිතවතුන් නැති යාළුවෝ ඇති සමහරු කතාවට කියනවා කණුදල් කෑවත් දිරවනවා කියලා. මොන ආහාරයේ දත්තත් කිසිම ප්‍රශ්නයක් නැති අය ඉන්නවා දැකලා ඇති ඔබනේ. එනේ ඉතලෝ ඇත්තටම ආහාර පිළිබඳ පරිස්සමකුත් නැහැ. සමහරට කිසිම ලෙඩකුත් නැහැ. හැබැයි හැමෝටම ඒක සාපේක්ෂ නැහැ. ඒවට බලපානවා යාළේ ඥානමය සාධකත් නේ. ඉතින් ඒ හින්දා තරබාරු බව කියන්නේ ඔබේ රූපේ ඉස්සලම දිලිහෙන සෞඛ්‍ය. ඔව්. අපි ජීවත් වෙලා හිටියොත් නේ අපිට රූපලාවන්‍ය දෙන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ තරබාරු බව නිසා ඉස්සලම ඔබේ සෞඛ්‍ය දිලිහෙනවා. ඔබ මරණයට බව පත් වෙන්න පුළුවන්. මරණයට පත් වෙන්නේ තරබාරු බව නිසා ඇතිවන වෙනත් අතුරු ආබාධ නිසා. ඒ වගේම දෙක තරබාරු බව කියන්නේ ඔබේ රූපේ සුන්දරත්වය විරූපීකරණ සාධකයක් බවට පත් වෙනවා. ඉතින් කවුරුත් කැමති සුන්දරව ඉන්න, හැඩට ඉන්න. ඒක ඔබ සුන්දරව ඉන්න කැමති නම්, හැඩට ඉන්න කැමති නම් විශේෂයෙන්ම ආහාර පිළිබඳව සැලකිල්ලක් දක්වන්නම ඕනේ. නොකා ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඔබට ආහාර දෙනීමේ පූර්ණ නිදහස තියෙනවා. හැබැයි තෙල් ආහාර, පිටි පැණිරස ආහාර සීමා කළා නම් මේ ගැටලුවෙන් පහසුවෙන්ම මිදෙන්න පුළුවන්. ඔව් ඒ වගේම ડોක්ටර් දැන් අපි ව්‍යායාම තුලින් මේ තරබාරුකම නැති කර ගන්න පුළුවන් නේද? අනිවාර්යෙන් පුළුවන්. ඒක කැපවීම. දැන් අර මම කලිනුත් සඳහන් කළානේ සෑම පුද්දලෙක්ම දවසකට විනාඩි 20ක්වත් ව්‍යායාම කළ යුතුයි. දැන් ඒකනේ මම කලින් කිව්වා කය වෙහෙසලා වැඩ කරලා ඉන අය ව්‍යායාම කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් කියනවා ඔබට වෙලාව අඩුයි නම් මේ බස් එකක යනවා නම් කියනවා කලින් හෝල් එකකින් බහින්න. ඒ බහලා ඒ ටිකවත් ඇවිදින්න කියනවා. මොකද අපේ දැන් අපි දන්නවා අපේ හද ස්පන්දනයේ තියෙනවා, රුධිර ධමනාගමනයේ තියෙනවා. එතකොට අපේ ශරීරය තුල කැලරි තැන්පත් වෙනවා. ඒක දහනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ව්‍යායාම කරන්න ඕනේ. ඔබ ව්‍යායාම කළ යුත්තේ අධික තරබාරු බවින් මිදෙන්න නෙමෙයි. ඔබ ව්‍යායාම කළ යුත්තේ ඔබේ Nirodhi භාවය ආරක්ෂා කර ගැනීම සඳහා. මොකද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල දිනචර්යාව කියලා එකක් තියෙනවා. ඒ උදෑසන නැගිටින්න ඕන වෙලාවේ ඉඳන්ම දවස ගත කළ යුතු ආකාරයේ ඒ ආයුර්වේද දිනචර්යාවේදීත් අවුරුදු 5000කට පෙර සිටම ව්‍යායාම කළ යුතු ආකාරය පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. ඉතින් ව්‍යායාම කළාම තමන්ගේ සෞඛ්‍යයත් රැකෙනවා, රූපෙත් ආරක්ෂා වෙනවා. අනිවාර්යයෙන්. එතකොට ડોක්ටර් දැන් මේ රසායනික බෙහෙත් භාවිතයේ සුදුසුද ඔබ දකින විදිහට? ඔව් දැන් මෙහෙම දැන් අපිට රෝදී තත්වයක් තියෙනවා නම් අපිට ඒක ඖෂධ ලබා ගැනීම ලබා ගන්න වෙනවා. එතකොට ඇතැම් ඖෂධ යම් යම් බලපෑම් එල්ල කරනවා. දැන් ගොඩක් වෙලාවට මේ අපි උපත්පාලන ප්‍රතිවදේ දත්තහම ඒක තරබාරු බව ඇති වෙන්න හේතු වෙලා තියෙනවා. ඒක හැම පුද්දලයටම එහෙම සාපේක්ෂ වෙන්නේ නැහැ. වීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබට රෝදී තත්වයක් තියෙනවනම් ඔබ ලබා ගත යුතු ඖෂධ වෛද්‍යවරයාගේ නියම පරිදි ලබා ගත
යුතුයි. අපි තරබාරු බවින් මිදෙන්න කියලා උග්‍ර රෝගයකට දන්න ඖෂධ නැවැත්තුවොත් සමහර විට ජීවිතෙන් පවා සමුදෙනීමේ හැකියාව තියෙන්න පුළුවන්. ඒ ඖෂධවල යම් යම් බලපෑම් තියෙනවා. ඒක අපි කවුරුත් දන්න කාරණයක්නේ. ඔව්. ඔව් ඒ වගේම මේ දැන් ඔය ජිම් වලට ගිහින් තරබාරු බව නැති කරගන්න එක ඔබ අනුමත කරනවද? ඔව් ඉතින් ඇත්තටම දැන් ඉවසෙදිම ඔව් අපි දැන් සමාජයේ දත්තොත් එහෙම දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා නේද? දැන් ජිම් එකට යන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒක මන්නම් දකින්නේ ඇත්තටම ඉතින් හොඳ දෙයක්. දැන් සාමාන්‍යයෙන් දත්තොත් එහෙම සමහර විට මේ තරුණ පිරිමි ළමයි කොහරි තැනකට එකතු වෙලා නේද? සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙනවට වඩා නේ ජිම් එකකට ගිහිල්ලා සෞඛ්‍ය රැකගන්න ඒ වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි ජිම් එකකට ගිහිල්ලා අනිවාර්යෙන්ම ව්‍යායාම කළොත් අධික තරබාරු බවෙන් මිදීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට ඔබ යන්න ඕනේ ඒකට අනුමත උපදේශකවරු සිටින තැනකට. මොකද ඒක නිසියාකාරව නොකළොත් ඒ තුලුනුත් ගැටලු මතුවෙන්න පුළුවන්. ඔව් ඔබට මේ විදිහට තමයි තරබාරුකම නැති වෙන්න ඔන්න ඔබට පිළියම් රසක් වන්න කියලා දුන්න අද මහේෂ් අතරදී මහත්මයා. ඉතින් මේ විදිහට තමයි ඔන්න සිකුරාදා හැඩ වැඩසටහනින් අපි සමුගන්නේ. අනේ පුරා හෝරාවකට කාලයක් ඔන්න ඔබගේ නිවසේ අපි ඉඳලා ඔබට ඔබගේ ගැටලු කාරණා පිළිබඳව කතා බහ කරා. එහෙනම් බැහැමින් මිස්තුති වෙනවා ස්තුතිවන්ත වෙනවා අපේ ආයුර්වේද වෛද්‍ය මහේෂ් අතරදී මහත්මයාට අද අපිත් එක්ක මේ සම්බන්ධව කතා බහ කරා. ඉතින් ගොඩාක් දේවල් අපි දැනගත්තා. ඉතින් අපි අදට ඔබගේ නිවහනේ සමුගන්න. ඔබට සුබ දවසක්. පුරාදා හැඩ